තරවිමා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දිව්‍යපුත්‍රය සක්තෙවුරජුගේ සුදර්මා කියල දිවිශාලාවක් තියෙනවා. අන්න එතන තමයි දිව්‍ය සමූහය සමගින් රැස්වෙන්නේ. ඕපේ විමානයත් අන්න ඒ වගේ ලස්සනයි ආකාසයේ බැබලෙමින් තිබෙනවා. මහානුභාවඇත දිව්‍යපුත්‍රය. දිව්‍යා ධිපතිබාවටයි දැන් ඔබ පත්තලා ඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලින්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිශාවම බබලැනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑහුවේ ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රයා ගොඩක් සතුටු වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. මං මනුස්සලෝකයේ මනුස්සේක්වෙලා හිටියේ පායාසි රජ්ජුරුවන්ගේ සේවකතරුණයි. මට ධනයක් ලැබුණා ඒකෙන් තමයි මන් දන් දුන්නේ සිිල්වතුන්වහන්සේලාව මට හරි ප්‍රියායි ඉතිං මං උන්වහන්සේලාගැන සිත්ධ පහදවාගෙනයි සිටියේ. මංබොහෝම පිළිවෙලට දන් පැන්හදල මහාදැන් පූජා කලා ඒපිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මෙස් හැපසම්පත් ඔක්කොමලබුණේ ඒ නිසාමයි මහනුභාව සම්පන්න වූ ස්වාමීන්වහන්ස මිනිස්ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ ආනුභාවසම්පන්නව වැැබලි බැබලීන්න පින ඕක තමයි මග්‍යසිරුරෙන් විහිදනේලියෙන් හැමදිශ්ශාවම පබලනවා හයවැනි පායාසි වර්ගයනිමාවිය එහි පිළිවෙල උද්ධානයයි අගාරික විමානවස්තුද්දෙක්ක පලදායක උපස්සය විමානවස්තුද්දෙක්ක බික්හදායක යබපාලක කුන්්ඩලී විමානවස්තුද්දෙක්ක පායාසි විමානවස්තුව යන මෙයිනුයි පුරුෂ විවාන පිළිබඳව දෙවැනි වර්ගය කියන්නේ. සුනික්කිිත්ත වර්ගය චිත්තලතා විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. උයන්නතුරෙන් ශ්‍රේෂ්ඨ වූ චිත්‍රතාාවනය තියෙන්නේෙ උත්තුම් තෞතුසා දෙවියන් අතරයි. ඔබේ මේ විමානයත් අන්න ඒ චිත්‍රලතාාවනය වගේ බබලනවා. ඔබේ විමානය අහසහි බබලමින් තියෙනවා. මහානුභාව ඇති දිව්‍ය පුත්‍රය දිව්‍යාධිපතිබවටයි දැන්නඔබ පත්තලාඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලෙද මොනවගේ පිනක්ත ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලින්න පින මොක්කක්ද. ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැමදිසාවම පපලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි, මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍යපුත්‍රය ගොඩාක් සතුටුබුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ මං මනුස්සලෝකෙ මනුස්සයෙක් වෙලා හිටියේ මංහරි දුප්පත් අසරනයි දීනයි කුලි වැඩකරන කෙනෙක් වෙලා හිටියේ මගේ මවුපියන් හොන්ඳටම වයසටගිහින් දුර්වලවෙලා ඉන්නකොට මං උපස්ථාන කලාා ඒ වගේම සිල්වතුන්වහන්සේලාව මටහරිප්‍රියයි ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවාගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන් පැන්හදලා මහාදන් පූජා කලාා ඒ පිනෙන් තමයි මෙ වැනිලස්සනක් මට ලැබුණේ ඒ පිණෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පාත් ඔක්කොම ලැබුණ ඒනිසාමයි මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙද ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිසාාවම බබලනවා